අයිබෝවන් සුබ දවසක්. මගේ නම ගණිතු බාලසූරිය. ඉදිරි විනාඩි කිහිපය ඇතුළතදී අපි බලමු කොහොමද මේ ඡායාරූපයේ පසු සැකැස්ම සිද්ධ කරගෙන තියෙන්නේ කියලා. ටියුටෝරියල් එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරන්නම්. ඔයාලට පුළුවන් මගේ channel එක subscribe කරලා තියන්න. එතකොට ඔයාලට පුළුවන් මේ වගේ අලුත් ටියුටෝරියල්ස් ඉදිරියේදීත් බලා ගන්න. හොඳයි. මේ ඡායාරූපයේ පසු සැකැස්ම සිද්ධ කර ගැනීමේදී අපි ඉස්සලාම කරන දේ තමයි ලබාගත් ඡායාරූප Adobe Lightroom වලට import කරගන්න එක. හැබැයි මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. ඔයාලට Adobe Lightroom නැත්නම් ඔයාලට පුළුවන් Adobe Photoshop සමග Adobe Camera Raw භාවිත කරන්න. එහෙම නැත්නම් Lumina 2018, Lumina 3 මේ ඕනම ආකාරයක raw processing software එකක් ඔයාලට භාවිත කරන්න පුළුවන් තමන්ගේ raw ඡායාරූපේ develop කරන්න. නමුත් මේ වීඩියෝ එකේදී මම භාවිත කරන්නේ Adobe Lightroom. මුලින්ම අපි කරන්න ඕනේ අපි ලබාගත් ඡායාරූප select කරලා මෙන්න මේ ආකාරයෙන් Adobe Lightroom වලට import කරගන්න එක. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි import කරගත්ත ඡායාරූප library කියන කොටසේ තියෙනවා. මම මේ ඡායාරූපය ගැන පුංචි විස්තරයක් කරන්නම්. මේ ලබාගත්තේ expose bracketing කියන ක්‍රමවේදයට අනුව. ඒ අනුව එක් ඡායාරූපයක් under expose විදිහටත්, එක් ඡායාරූපයක් o expose විදිහටත්, අනිත් ඡායාරූපය සාමාන්‍ය expose එකනොත් තමයි අරගෙන තියෙන්නේ. මගේ භාවිත කරපු කැමරාව අනුව ඒ කැමරාවේ ලොකු ඩයිනමික් රේන්ජ් එකක් තියෙනවා. ඒ කියන්නේ ලොකු ආලෝක පරාසයක් එක ෂොට් එකකට කැප්චර් කරගන්න පුළුවන්. ඒකින්ද ඇත්තටම මේකේ එක්ස්පෝස් බ්‍රැකටිං ටෙක්නික් එක ලොකුවට ප්‍රයෝජනක් වෙන්නේ. නෝමල් එක්ස්පෝස් එක යටතේ සියලුම ඩීටේල්ස් හොඳට කැප්චර් වෙලා තියෙනවා අහසේ සහ මේ ෂැඩෝ කොටස් වල. ඒකින්ද මම මේ ඡායාරූපය ඩෙවලොප් කරන්න භාවිත කරන්නේ තනි ෂොට් එකක්. හොඳයි. ඊළඟට අපි කරන්නේ මේ ඡායාරූපයේ ඩෙවලොප් කියන කොටසට ගෙනියන එක. හැමදාම වගේ ඕනම ඡායාරූපයක් ප්‍රොසෙස් කරන්න කලින් කරන දෙයක් තමයි කැමරා එකේ ලෙන්ස් කරෙක්ෂන් සහ ප්‍රොෆයිල් කරෙක්ෂන් එක සිද්ධ කරගන්න එක. ඒ සඳහා මම කරන්නේ මේ බේසික් කියන කොටස නැතුව ලෙන්ස් කරෙක්ෂන් කියන කොටසට ගිහිල්ලා enable profile correction සහ remove chromatic aberration කියන දෙක select කරන එක. හරි. දැන් අපිට පුළුවන් මේ ඡායාරූපයේ raw developing කොටසට යන්න. නැවතත් මම බේසික් කියන කොටසට ගිහිල්ලා මේ ඡායාරූපයේ overall white balance එකට චුට්ටක් warm පැත්තට ගේනවා. එහෙම නැත්නම් temperature එක මම ටිකක් කහ පැත්තට ගේනවා. මේ ඡායාරූපය අනුව මම මේකට temperature එක 5000ක් වගේ තියාගන්න. ඊළඟට මම කරන්නේ මේ ඡායාරූපය ඔයාලට බැලුවොත් පේනවා පල්හැ කොටස් ටික ගොඩක් shadows වලට හිර වෙලා තියෙනවා. ඔයාලට මේක histogram එකකින් බලා ගන්න පුළුවන්. සහ highlights කියන ප්‍රමාණය තමයි වැඩිපුර මේ ඡායාරූපය පේන්නේ. ඒ සඳහා මම කරන්නේ මේ ඡායාරූපයේ shadows කියන කොටස මෙන්න මේ ආකාරයෙන් slide එක වැඩි කරනවත් සමගම ඒ කොටස් වල තියෙන details මතුවෙන්න පටන් ගන්නවා. අපි මේක ගොඩක් වැඩි කරන්න නැතුෙමු. එහෙමනම් මේක අතාත්‍රික වෙනවා. ඊට අමතරව මම කරන්නේ මේකේ සම්පූර්ණයෙන්ම highlights කියන කොටස අඩු කරන එක. මෙන්න මේ ආකාරයෙන්. ඊට පස්සේ මම කරන්නේ මේ ඡායාරූපයේ white point එක alt key එක press කරගෙන මෙන්න මේ ආකාරයෙන් වැඩි කරන එක. එතකොට බලා ගන්න පුළුවන් හරියටම white වෙච්ච තැන කොතනද කියලා. එහෙම නැත්නම් ඡායාරූපයේ white point එක කොතනද කියලා. අපි මේක චුට්ටක් තව අඩු කරමු. මෙන්න මෙච්චරක් විතරයි. ඊට පස්සේ මම කරන්නේ මේ ඡායාරූපයේ overall expose එක තව ටිකක් boost කරගන්නවා. මෙන්න මේ expose කියන slide එක වැඩි කරලා. මෙන්න මේ ආකාරයෙන්. ඊළඟට මට අවශ්‍යයි මේ ඡායාරූපය මම ලබා ගනිද්දී අහස මීට වඩා නිල් පැහැති වර්ණයක් මගේ හැට පෙනුණා. නමුත් අපේ කැමරාවට ඒක හසු කරගන්න හැකියාවක් නැහැ. කොහොම වුණත් මට අවශ්‍යයි මේකේ background එකකින් එහෙම නැත්නම් අහසෙන් මේ ඡායාරූපයේ foreground එක වෙනස් කරලා පෙන්වන්න. ඒ සඳහා මම භාවිත කරනවා එකකට එකක් ප්‍රතිවිරුද්ධ වර්ණ. උදාහරණයක් ඇරෙන්න මම අහස නිල් පාට කරොත් මේකේ foreground එකේ තියෙන කහ පාට කොටස් highlight වෙලා පේන්න පටන් ගන්නවා. හරි. ඒ සඳහා මම කරන්නේ gradient fill එකක් භාවිත කරලා මෙන්න මේ ආකාරයෙන් අහස කොටස විතරක් select කරගන්න එක. ඔයාට බලා ගන්න පුළුවන් මේ අපි දාපු gradient layer එක show selected mask overlay කියන මෙන්න මේක select කරොත්. ඊට පස්සේ මම කරන්නේ මේ ඡායාරූපයේ ඉහළ කොටස එහෙම නැත්නම් අහසේ තියෙන කොටසේ temperature එක ටිකක් නිල් පැත්තට ගේන එක. ගොඩක් නෙමෙයි බොහොම සියුම්ව කරන්න ඕනේ වැඩක්. සහ ඒකේ clarity පොඩ්ඩක් වැඩි කරගන්නවා. එතකොට ඒ අහසේ තියෙන බලාකුළු වල රටාව තව ටිකක් ඉස්මතු වෙලා පේන හින්දා. හරි.
ඊට පස්සේ මම කරන්නේ තවත් gradient filter එකක් භාවිත කරනවා. ඒ ඇවිල මේ ඡායාරූපී දකුණු පැත්තේ ප්‍රදේශයේ තරමක් ආලෝකමත් කරන එක. මෙතනට ගිහිල්ලා expose එක වැඩි කරොත් වාට බලා ගන්න පුළුවන්. ඒ gradient filter එකට අදාළව ඡායාරූපී දකුණු පැත්ත තරමක් දුරට ආලෝකයෙන් පිරෙනවා. හරි. ඊළඟට මට අවශ්‍ය මේ ඡායාරූපයේ මිනිමේ තියෙන වලාකුළු බැම්ම සහිත ප්‍රදේශය තවත් ටිකක් ලයිට් එක වැඩි කරලා ගන්න. නැවතත් මම gradient filter එකක් භාවිත කරනවා මෙන්න මේ ආකාරයේ. ඊට පස්සේ මේ ඡායාරූපයේ මේ පහළ කොටසේ විතරක් shadows අඩු කරගන්නවා. ඊළඟට මම කරන්නේ මේ ඡායාරූපයේ සම්පූර්ණ ඡායාරූපයේම වර්ණවල තීව්‍රතාවය තව ටිකක් වැඩි කරගන්න එක. මේකට ඔයාලට භාවිත කරන්න පුළුවන් වයිබ්‍රන්ස් සහ සැචුරේෂන් කියන ස්ලයිඩර්ස් දෙකම. හැබැයි වෙනසකට තියෙන්නේ සැචුරේෂන් එක වැඩි කරොත් මේ ඡායාරූපයේ සමස්ත වර්ණවල බූස්ට් එක තමයි සිද්ධ වෙන්නේ. නමුත් වයිබ්‍රන්ස් වැඩි කරොත් සිද්ධ වෙන්නේ කහ වර්ණ තරමක් වැඩි වෙලා කහ වර්ණය හැර අනිකුත් වර්ණ වැඩි වෙන එක. නමුත් මට අවශ්‍ය මේ වෙලාවේ සම්පූර්ණ ඡායාරූපයේම තියෙන වර්ණ ටිකක් බූස්ට් කරගන්න එක. ඒ සඳහා මම කරන්නේ සැචුරේෂන් කියන ස්ලයිඩ් එක මෙන්න මේ ආකාරයෙන් ටිකක් වැඩි කරගන්න එක. දැන් ඔයාලට පේනවා ඇති මේ සැචුරේෂන් වැඩි කරගනිද්දී මේ දළදා මාලිගාවේ දකුණු පැත්තේ තියෙන කොටස යම්කිසි අතාත්වික රතු පැහැති පෙනුමක් ලබා ගන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ, අපි ඒක පස්සේ හදමු. හරි, දැන් අපි බේසික් කරෙක්ෂන් එක ඉවරයි. ඊළඟට මම කරන්නේ HSL කියන කොටසට ගිහිල්ලා දළදා මාලිකාවේ දකුණු පැත්තේ ඇතිවෙච්ච දෝෂය නිවැරදි කරගන්න එක. ඒ සඳහා මම කරන්නේ හියු කියන කොටසට ගිහිල්ලා ඔරේන්ජ් වලට සහ රෙඩ් වලට අදාළ හියු එක, එහෙම නැත්නම් ඒ වර්ණේ වර්ණ ස්වභාවය තරමක් නැවතත් කහ පැත්තට ගේන එක. ඔයාලට බලා ගන්න පුළුවන් ඔරේන්ජ් කියන මේ කොටසට ගිහිල්ලා මම මෙන්න මේ ආකාරයෙන් ගෙනවොත් ඒක කහ වර්ණයේ පැත්තට කලින්ට වඩා තාත්වික පෙනුමක් ලැබෙනවා. අපි yellow කියන එකත් ඡායාරූපී ස්වභාවය අනුව වෙනස් කරගමු. මෙන්න මේ ආකාරයෙන්. ඊට පස්සේ මම කරන්නේ ඒ වර්ණවලටම ආදාර luminance කියන කොටසට ගිහිල්ලා වර්ණේ ආලෝක ස්වභාවයේ තරමක් නැවතත් වෙනස් කරගන්න එක. මෙන්න මේ ආකාරයෙන්. ඊට අමතරව මම කැමති මේ ඡායාරූපයේ අහසේ තියෙන නිල් වර්ණය තව චුට්ටක් බූස්ට් කරලා ගන්න. ඒ සඳහා නැවතත් HSL කියන එකේ hue කියන කොටසට ගිහිල්ලා නිල් වර්ණයට අදාළව මම මෙන්න මේ ආකාරයෙන් තරමක් මැජෙන්ටා පැත්තට ගෙනල්ලා ඒකේ සැචුරේෂන් මේ ආකාරයෙන් 15ක් 20ක් විතර අපි අගයක් තියාගන්න එක. දැන් බලන්න පුළුවන් මේ ඡායාරූපය අපි බොහෝ දුරට පස්සු සැකසුම සිද්ධ කරගෙන අවසානයි. ඊට පස්සේ මම කරන්නේ මේ ඡායාරූපයේ මේ මැද කොටසට යම් තව චුට්ටක් මේක highlight කරලා පෙන්වන්න ඕනේ. මේ මැද කොටස මම මෙතනදී භාවිත කරනවා radial filter එකක්. radial filter එකකින් මම මේ මැද කොටස select කරලා ඒක expose එක චුට්ටක් වැඩි කරගන්නවා සහ clarity කියන කොටස පොඩ්ඩක් වැඩි කරගන්නවා මෙන්න මේ ආකාරයෙන්. හරි. දැන් මේ ඡායාරූපය ප්‍රොසෙස් කරන් අවසానයි. ඔයාලට පුළුවන් වැඩිපුර ප්‍රොසෙස් කරන්න අවශ්‍ය නම් මේ ඡායාරූපය right click කරලා editing photoshop කියන කොටසට ගිහිල්ලා photoshop හරහා මේක ඉතුරු කොටස edit කරන්න. නමුත් මේකේ post process එක මම මෙතනින් නවත්තනවා. මම හිතනවා මේ ඡායාරූපයට මේ process එක ගැලපෙනවා කියලා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට මේ tutorial එක සම්බන්ධයෙන් පල්ලහා comment කරන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ Facebook page එකට ඇවිල්ලා message එකක් දාන්න පුළුවන්. මට පුළුවන් විදිහට මම හැකි ඉක්මනින් ඔබට reply කරන්න. එහෙනම් අදර මම ඔබෙන් සමුගන්නවා. මගේ නම ගනිදු බාලසූරිය. සුබ දවසක්.